සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේසූදානං වෙන්න ඔබ තෙලෝගොරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකට අතු වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්ඩත්. එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගණ්ඩත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයිති භවයකින් සැනසිලා අවසානි ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙ භයංකාර සංසාරයෙන් එතරවීමේ පරමාර්ථය ඇතුවයි. පින්නතුන ධර්මශ්‍රවනය කරන්න සූදානන් වෙන ඔබට අද දේශනා කරන්ඩ බලාපොරොත්තු වෙන්නේ. අද ධර්ම දේශනාවේ දායක පින්නතුන්ගේ විශේෂ ඉල්ල ීමක් ඇැතුව ගෞතම සම්මා සම්බුද්ධ ශාසනී තුංවෙනි මහා ශ්‍රාවකයන් වහන්සේ වන්න මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිතය පිළිබඳව කරුණු කීපයක් පනතුන අපි සම්මා සම්බුද්ධ ශාසනී පළවෙනි ශ්‍රාවකයණන් බවට පත්වෙන්නේ සැරියුත් මහරහතන් වහන්සේ සමහර වෙලාවට එහෙම දේශනා කරහම ශ්‍රාවක ඔබට හිතෙන්ට පුළුවන් එතකොට අන්‍යා කොන්්ඩන්ජ මහරහතන් වහන්සේ නෙමෙයිද බුද්ධ ශාසනය පලවෙනි ශ්‍රාවකය කියලා දෙකතුන හතර පහවෙන්නේ ඒ පස් වග මහනුන් වහන්සේ නෙමෙයිද කියලා වෙන්නතුනී අප බුද්ධ ශසනය මුලින්ම ධර්මය අවබෝධ කරගන ආර්ය භාවයට පත්වනේ අන්්‍යා කොන්්ඩන්ජ මහරහතන් වහන්සේ බව අපි හැමෝම දන්න විදිහට ඒ එසේමනි වැරදිී දෙවැනි තුන්වෙනි හතරවෙනි පස්වනි ශ්‍රාවකයෝ බවට පත්වෙන්නේ පිළිවෙරින් පස්ස වග මහනුන් වහන්සේලා මයි ත් සාරිපුෘත්තයන් වහන්සේට පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ කියල සඳහන් කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක ප්‍රථම ශ්‍රාවකයා බවට පත්තෙන්නේ පාරමිතා පූරණය කරලා තියෙන්නේ සාරිපුදත්්‍යයන් වහන්සේ පඳතුනී අා කොන්්ඩන්ජ මහරහතන් වහන්සේ පවා සාරිපුත්තයන් වහන්සේට ඒ උතුම් තැන සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි කියන අදහසට පැමිණිය ආරයන් වහන්සේලාගහි බේදයක් නෑ. ලොතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් චාරිකාවක වඩිනකොට උන්වහසෙත් සමඟ වඩින භික්‍ෂූන් වහන්සේලා වස් අනුපිළිවලින් භාගිතු වොහස්සගේ පිටිපසසිෙන් හිට ගත්තත් ධර්ම දේශනා කරන කාලි භාගිතුන් වහන්සගේ දෙපස විශේෂයෙන් වැඩයින්නේ අග්‍රශ්්‍රාවකයන් වහන්සේලා දෙරම සඳහන් කරනවා ඉට පසුපසින් තමයි අන්්‍යා කොන්්ඩන්ජයන් වහන්සේගේ ආසනය පැනවෙන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්්‍රාවකයන් වහන්සේල දෙනම කොන්්ඩන්ජ මහරහතන් වහන්සේ තමන්ගේ පිටි පස්සෙන් ඉන්නකොට ඉදිරිියෙන් වාඩි වෙන්නන්නේ බොහොම අපහසුවෙන් කියලා. හරියට සඳහන් කරනවා බිස ගෝර සරපෙක් තමන් පිටිපස්සේ ඉන්නවා කිය දැ දැන. ඉදිරියේ වාඩි වෙලා ඉන්ඩ කොයි තරං බයක් තියෙනවාද ඒවගේම මහා ගිනි කදක් ළඟට ලංවෙන කොට කොයි තරං බයක් තියෙනවාද කොන්ඩන්යන් වහන්සේ පිටි පස්සෙ ඉන්න නිසා සාරිපපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලා තරම් බයක් දක්වවා ගෙ ඉදිරිෙන් ඉින්න්ට. කියන්නේ මහරහතන් වහන්සේලාට බයඋපදිනව කියන කාරණාව නෙමෙයි ධර්ම ගරුත්තය නිසා අන්්‍යා කොන්්ඩන්ජයන් වහන්සේට තියෙන විශේෂ ගරුත්වය නිසයි ඒක මැත්ත දක්වන්නේ ඉතින් කොන්ඩන්ජයන් වහන්සේ දන්නවා මේ දෙපල බොහෝම අපහසුවයෙන් තම ඉදිරියෙන් ඉන්නේ ඒ නිසා සුදුස්සාට සුදුසු තැනදීලා මම භාගිතුන් වහන්සේ සමීපයෙන් ඉවත් විය යුතුයි කෙල කල්පනා කරල තමයි චද්ධන්ත බවනට වැඩම කරටයෙදන එනම් මහාකල් පාසංකේයෙකුත් ලක්ෂයක් ලොතුරා බුදුරජාණන් වහන්සේ නමක ්‍යග්‍රශ්්‍රාවකයන් වහන්සේ බවට පත්තෙන්ට සැරියුත් මහරහතන් වහන්සෙත් මුගලන් මහරහතන් වහන්සෙත් පාරමී සම්පූර්ණ කරලතියෙනවා අන්ඥා කොන්්ඩන්ජයෙන් වහන්සේ චරරාත්‍රඥ භික්ෂූන් වහන්සේ අතරටන්ඩ මහාකල්ප ලක්ෂයක් තමයි පාරමිතාපුර ලතින්නේ උන්වහන්සගේ පාරමිතා කාලයට වඩා මහාකල් පාසංකේක් වැඩියෙන් පාරමිතා පුර ලයිතියනයක් ග්‍රශ්්‍රාවකයෙන් වහන්සේ ආන්ගේ නිසයි සාරිපුදතයන් වහන්සේ පළ විනිශ්‍රාවකයන් වහසේ බවටත් මහමුගලන් මහරහතන් වහස දෙවනනි ශ්‍රාවකයන් වහසේ බවටත් මහාකාශ්‍යප මහරහතන් වහන්ේ තුංගනි ශ්‍රාවකයණන් වහන්සේ බවට පත්වෙන්නේ ප්‍රාර්ථනාවටන් වුව එවන අදාපි ධර්මදේශනාවෙන් සාකච්ඡා කරන්නේ මෙ තුන්වෙනි මහාශ්‍රාවකයන් වහන්සේ පිළිබඳව පින්නතුනී උහන්ස පළිබඳව සාකච්ඡා කරනවා කියෙනකඒ චරිත ඉතා දීර්ගවසයෙන් විස්තර කරණ් තියෙන කාරණාවක්ඒ චරිතයේ පුරා මතීති ඉදලා අපට තියෙන්නේ අපේ ජීවිත සකස් කර ගණ්ඩ ඉතා වටිනා ආදර්ශ වලින්ඒ චරිත කතාව බොහෝම පොහොසත්ව චරිත කතාව සම්පූර්ණයෙන් සාකච්ඡා කළුත් ධර්මදේශනා විසි තිස්කා නක්සිදු කළත් ඉවර කරන්න බැරිවෙයි කළහිතනවා. නමුත් අද යම් ප්‍රමාණයක් කෙටියෙන් සාකච්ඡා කරන්න කල්පනා කළා. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අපේ බුද්ධ ශාසනය දතාංගධාරීන් වහන්සේලාතර අග්‍රස්ථානයයි දරන්නේ මේ උතුම් අගතනතුර ප්‍රාර්ථනා කරන්නේ පදමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේළඟ මෙයි කල්ප ලක්ෂය ගානකට එයා ලක්ෂයකර පමණයා පදමුත්තර බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙලා හන්සවදී කියන නගරය ආශ්්‍රය කරගෙන වැඩඉන්න කාලි මෙහන්සවතිය ඉපදිලා හිටියා වේදේහෙකකිල් තරුණයෙක් අසූ කෝටියක් පමණ ධනය ඇති වේදේහ තරුණයා මහසිටුවරයක් ඉන්නතුනී අසූ කෝටයෙෙන් එහාට ධනය තියෙනවනම් ඒ සිටුවරු හඳුන්වන්නේ මහ සිටුවරු කියලා හතලිස්කෝටියයක් පමණ ධනය තියෙනවාන ඒ සාමාන්‍ය සිටුවරයක් චූල සිටුවරයෙක් නමුත් වේදයහ කෙන කැනෙ මහ සිටුවරයෙක් එක දවසක් වේදයහ සිටුවරයා සිල් සමාදන් වෙලා සුවඳ මල්ලාදී අරගෙන බුදුරජාණන් වහන්සේ වැඳ පුදාගන්ඩ භාගිතන් වහන්සේගේ වැඩඉන්න විහාරයට දමන්කිරවා අන්න එදා බුදුරජාණන් වස භික්ෂූන් වහන්ස පිරිවරාගෙන එක භික්‍ෂූන් වහන්සේ නමකට දතාංගධාරී භික්‍ෂූන් වහන්ස අතර අග්‍රස්ථානය ප්‍රධාන කරන්ට ලැබුණ දමුතර බදුරජාණන් වහන්සේ ඒත දක්ගං බික්කවේ මම සාවකාන බික්කෝන දුතබාදානං යදිදං නිසහූ කෙළබාගිතුන් සි දේශනා ක පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ නම මු්‍රර භාගතුන් වහස වාසනයේ දුතාංගධාරී භික්ෂූන් වහසේ අතර අගතනතුර ලබාපු ඒ මහරහතන් වහන්සගේ නම තමයි නිසබ පිනතුනී එදා ඒ කාරණාව දැක්ක සතුට සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳවත් මහත් වූ ශ්‍රද්ධාවකින් සතුටනා එ බදුරජාණන් වහස ලඟටගේ හිල්ල වේදයහ කියන තරුණයා බුදුරජාණන් වහසට ආරාධනා කරනවා ස්වාමීණි භාගිතන් වහන්ස හට මගේ නිවසට ධනිට වඩින්ට පුළු හන්ඳ කියලා. ඒ වෙලා ව බුදුරජාණන් වහන්සේ සඳහන් කළාබේදහ භික්ෂු සංගරත්නය බොහෝ විශාලයි ඒම සඳහන් කරහ මැහවා ස්වාමීණනි භාගිතුන් වහන්සේ කොපමන්න තරම් පිරිසක් විහාරය වැඩ ඉන්නවාද කියලා හැට අටදාහක් විතර වැඩඉන්නවා කියල සඳහන් කළා වේදෙහ තරුණයා බුදුරජාණන් වහන්සට මතක් කරනවා ස්වාමීණනි භාගිතුන් වහන්සේ එක කුඩා සාමනේරයන් වහන්සේ නමක් වත් විහාරයේ ඉතුරුණ කර සියලු දෙනා වහන්සේම හෙට මගේ ගෙදර දානයට වඩින්ට කියේලා. බුදුරජාණන් වහසේ ආරාධනාව බාර ගත්තා. මේ කරුණු වලින් අතීතයේ ගැන්නේ අතීතයේ දියුණුව ගැන විශේෂයෙන් ලෞතුරා බුදුරජාණන් වහසල පහළ වෙන වකවානුව තියෙන දියුණුව ගැන මැනවින් කරුණු අපිට අනාවරණය කරවා. ප හැට අට දාහක් භික්‍ෂු මහසංගයට වැඩයින්ද හෙට දවල් වෙන කොට ධානසාාලාාවක් හදන්න කොහොමත දානෙ හදන්නේ කොහොමත අසුන් පනවන්නේ කොහොමත මේ කාරණාව පිට තීරණය කරද අපේ ප්‍රඥ්ඥාව මදිි පින්නතිී සෞභාග්‍ය මත්්‍ය කාල පරාසේ තමයි මහබෝසත්තුරු ලෝක පහල වෙන්නේ අපේ බුද්ධ කාලිත්තේ මයි ලෝකයේ දියුණේ උච්චතම කාලි ශ්‍රේෂ්න්තම කාලි වර්තමානය අපි හිතනව මේක තමයි ලොකේ දියුණුම කාලි කියලා නැපින්නතුනි අතීතයේ දියුණු අත්තක හිතල බලහම අපි ඉතාම ලදරු මට්ටම එ ලෝකයේ දියුණ වෙනවා වගේ අපිට පෙවුණට ලෝකයේ ගමන් කරන්න විනාසේ කරා එක දියුණුව නෙේ අතීතමීට වඩාහග දියුණේ එදා පදමුත්තර බුදුරජාණන් වහසේ පහෝදා හැටට දාහක් භික්‍ෂූන් හසේලත්ත එෙක් මේ නිවසට දානට වැඩිය සියලු දෙනා වහන්සේල සඳහාම ආසන පනවල තිබුණා භාගිතුන් වහසේ ප්‍රධහනව භික්‍ෂූන් වහන්ස ලසුන් මත වැඩෙහි්ටිය දං පූජා කරන්න අවශ්‍ය කටීතුයක්කොම සූදාන මේ වෙලා වෙ දැක්කා එක භික්ෂූන් වහසෙනමක් පිි සිංගා වඩිනෝ බේදේහෙද භික්ෂූන් හසලඟටගේ හිල්ල වැැන්දල් පාත්‍රයේ ඉල්ලගන ආරාධනා කලාා ස්වාමීණී භාගිතුන් වහන්සි ඇතුළි වැඩඉන්නවා ධන වලඳන්න වඩිමු කියලා. පිනතින ඒ වෙලාවේ මහා නිසබෑන් වහස්සේ සඳහන් කළ මම ධාන සාාලාාවට සභාගවෙන්ඩ කැමතිනෑ කියලා. එක නුස්සු දුසුයිීමට කියලා පාත්‍රයේ පුරවල ධන පාත්‍රයක් බෙදල ගෙනල්ලදීල වන්දනා කළ නිසබයන් වහන්ස වැඩිය. වේදේ හතරුණනය බුදුරජාණන් වහන්ස සළඟට ගිහිල්ල සඳහන් කරනවා ස්වාමීණනි භාගිතුන් ොහන්සේ මහා නිසබ තෙරුන් වහන්සේ පින්ඩ පාති වැඩිය. මංඋන්වහසර භාගිතුන් වහස වැඩඉවා වඩිමු කියලකීවා උන් වහසේ නුස්සුදු සුී කියල සඳහන් කලා ස්වාමීණියයි නිසබයන් වහන්සේ භාගිතුන් වහසට වඩා ගුණවදද කියලා. පිනතිනි ලොෞතුරා බුදුරජාණන් වහන්සේ ලකි. ගුණ පිළිබඳව මසුරු බවක් නන්නේ. භාගිතුන් වහන්සේ දේශනා කරනවා ඔවු වේදේහ අපි ගාමාන්තර විහාර වල ජීවත්තයෙන වැඩෙඉ දායකයන්ගේ ආරාධනාවලට අනුව නෙවෙස්සවලට වැටද දංවලදනු නමුත් මහා නිසබයන් වහන්සේ අරන්නීම වැඩෙඉන්නවා මහා නිසබෑන් වහන්සේ ගෙදරක වහලයක් ැටටි ගිල්ල දංවලඳන දවසක්නෑ උන්වහන්සේ පිණ්ඩ පාතයෙන් මජීවත්තෙනවා ඉතාම අල්පේ් ඇැවතුම් පැවතුන්තියෙනවා මහාදුතාංග දහතුනුම දරනවා මේ අදී වශයෙන් කරුණුකාරණ රාශියක් පැහැදිලි කරකර නිස බෑන් වහන්සේගේ ගුණවර්ණනා කළා පිනතිනේද වේදෙහ කල්පනා කළා මමත් කවදහරි දවසක ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනයක දෘතංගධාරී භික්ෂූන් වහන්සිලාතරය අග්‍රස්ථානයට යායිතුමයි කියලා. ඒ සම්බන්ධින් ඇතිවුණේ පුදුම සතුටක් පුදුමාආකාර සතුටක් එදා දංවලඳල ඉවර වුනාාම බදුරජාණන් වහන්සේට ආරාධන කළ ස්වාමීණී හෙටයින්දල තවත් දවස් හතක් මගෙන් මධාන භාරගණඩ පුළු හන්ඳ කියලා ඒ ආරාධනාවත් බුදුරජාණන් වහසේ භාරගතා පතුන හද දවස් මදන්දීල පදමු්‍ර බුදුරජාණන් වහසේ ළඟටගේ හිල්ල වේදේ මතක් කරනවා ස්වාමීණී දින හතක් එක දිගට දන්දුුන්නේ සක්‍ර සම්පත්තියක් දිව්‍ය සම්පත්තියක් බ්‍රහ්ම සම්පත්තියක් බලාපොරොත්වයෙන් නෙමෙයි මනුස්සලෝක සක්විති වෙන්ඩනෙමෙයි ප්‍රදේශ රජකං ලබන්ඩ නෙමෙයි ස්වාමීණී හත් දවසක් හැට අටදාහක් බද් ප්‍රමුමක මහා සංගරත්නයට දම්පූජ කළේ භාගිතුන් වහසකි ශාසනී දුතාංග ධාරීන් වහන්සේ අත රග්‍රස්ථානය දරන නිසබ මහතෙරුන් වහන්සේ වගේ සම්මා සම්බුද්ධ ශාසනයක දතාංග ධාරීන් අතර අග තන්නතුර ලබාගැනීමේ පරමාර්ථය මුදුන් පත්කිරීම සඳහාපාරමිතා පරන්ඩයි. ස්වාමීන මට පාරමිතාව පූරණය කරන්න පුළහන් වේද කෙල්ලෙහවා පදමුත්තර බුදුරජාණන් වහන්සේ අනාගත ඥානයේ මෙහේවල මෙ වේදේහැට මේ උතුම් ප්‍රාර්ථනාව මුදුම් පත් කරගණඩ පුළුහන්ද මෙම සල බලහම අනාගතයේ පහළ වෙනවා ගෞතම කියල සම්මා සම්බුදුරජාණන් වහසෙනම උන්වහන්සගේ සාාසනයේ මහාකාශ්‍යප නමින් මේ උතුම් බෝධිය මුදුන් පත්කරගණ්ඩ ලැබෙන බව භාගිතුන් වහසේ දැක්කල බේදය හෙට ඒ පිළිබඳව ප්‍රකාශ කළා තවත් මහාකල්ප ලක්‍ෂේකින් විතර ලැබෙන මේ අතියඋතුම් තානාන්තරේ බෝධිය මුදුන් පත්කරගන්ඩ ඒ හෙට ලැබෙනවාගේ මහාඋුනන්දෙන් උත්සාහයෙන් සසර ඉපදෙමින් පින්කංකරමින් පාරමිතා පූරණය කලා කෙළ සඳහන් කරනවා මෙතමයි පටන් ගත්ත තැන ඔයාතරී නොක් නොෙක් ආත්මවල රජවෙමින් සිටිුවමි දුගීවෙමින් හැම ආත්මයකම ඉපදදි ඉපදී පාරමිතා පූරණය කර කර පූරණය කර කර මහ දන් දිදිී පාරමිතාවන් සම්පූර්ණ කරන්නේය දන මෙහෙම සසර ඇවි දෙගෙන එ කාල පිනතිනී ඒ ආත්ම භාවයක උප්පත්තිය ලැබුව ඒක සාටක කියලා ඒ සාටක බ්‍රාහ්මණය පිළිබඳව අපි පිණතු නහල තියෙන ඉනතුනි මේක සාටක බ්‍රාහ්මණය ඒක සාටක කියන නමින් හැඳින්නුවේද බොහෝම දුප්පත් නිසා තමන්ට තමන්ගේ බිරිදටත් එකම සලුවක් තමයි උඩු කය වහගන්න තිබුණි එතරම දුප්පත් මෙන මේ කාලෙ බ්‍රාහ්මණය එලියේටයනකොට බැමිණි ගෙදර ඉන්ඩෝනේ. බැමිණි ගෙදර යනකොට බ්‍රහමණය ගෙදර ඉන්දෝනය මොද උඩුකාය වහගන්න දෙන්නටමතියන එක සැලුවයි. මෙහෙම කල්ගර්ත විවේ ගියා මේ කාලේ විපස්සිගේන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහල විච්ච කාල. විපස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේ වසර ගණනාවකට එක දවසක් තමයි ධර්මදේශනා කරන්නේ මොකද දීර් ගාවිෂි තියනවා බධුමති නගරයේ ඇසුරු කටගෙන මයි විපස්සී භාගිත වහන්සේත වැඩ හිටි සාමාන්‍යෙන් අවුරදු හතකටවාගේ සැරය ධර්මදේශනා කරනවා දෙවිය විසින් තමයි අද ධර්ම දේශනාව සිදුවෙනවා කියලා මිනිසුන්ටත් දැනුවත් කරන්නේ මිනිස්සු බොහෝම ශ්‍රද්ධාවෙන් ලක්ස ගනන් කෝටි ගනන් බණහන්ඩ එකතුයෙනවා පිනතින එදා මේ ආරංකියේ ඒක සාටක බනටත් ලැබිල තමන්ගේ බිරිඳට කතා කර අහනවා ඔබ උදේකාලි බනාහන්ඩ යනවද රාත්‍රී කාලි බණහන්ඩ යනවද කියලා ඇය සඳහන් කළා කාන්තව විච්චාපී දවල් කාලින් ගිහිල්ලන එක හොඳයි එනිසාමම දවල් මේ යන්නම් කියලා ඇය දවල් කාලි බණහන්ඩ ගිහිල්ල හවස් වෙනකං බණහල රෑවෙලා ගෙදර බ්‍රහ්මණය ඇගින් උතුරු සලුව ඉල්ලගෙන ඒ උතුරු සලුව ඒ කාන්ස කරගෙන හවස බණහන්න ගියා විපස්සි භාගිතුන් වහන්සේගේ ශ්‍රීමක දහතුයෙන් අෂ්ටංග සමන්වාගත බ්‍රහ්මස් ස්ොරයිෙන් උතුම් ධර්මයේ ඇල්ලක් ගලනව වගේ දිගට දේශනාවෙන රාත්‍රී ප්‍රථමයාම ඉක්ම ගියා බ්‍රහ්මණයගේ ගත සිත ප්‍රීතියෙන් පිනාගේ හිල්ලයි තියෙන්නේ මෙවන් අමාද හමින් මාව සනසන මගේ භාගිතුන් වහන්සේට මං කුමක් පූජා කරනවාද උපහර පූජාව කැටට දුප්ත් ්‍රහ්මණයලඟ වෙනමොකොත් නැෑ මේ සලුව මම පූජා කරනවද කියල කල්පනා කළා පින්නතුනී මේ වෙලා ලෝබ සිත් දහස් ගනන් හිතය උපදිනවා මේ සලුව පූජා කරල කොහොමද දෙපලටම තිය එක සලුවයි නේද මේගේ විවිධ ප්‍රශ්න නැගිලා ඒ අවස්ථාවේ පූජාමයේ සිත ප මධ්‍යම රාත්‍රය එළමෙනකොට නැවත ගතසිත ප්‍රීතියෙන් පිනාගිය නමු ලෝබය තමන්ට පූජාවක් කර ගඩීට දුන්නේ නේ තුන්ගෙන් යාමය ඉක්ම යනකොට. බ්‍රාහ්මණයට තවත්නම් යමක් පූජාන කර හවෙ බැරිතර ඔහු වහාම තමන්ගේ තියෙන එකම සලුව තුර සලුව ඔතල නමලාරගන බුදුරජාණන් වහසගේ සිරිපතුළු පාමළු තිල වන්දනා කළ ලෝබ හිතට එෙන්ඩ දෙන්න නැතුව ඉක්මනින් කරපු පූජාව නිසා ලෝබය තුරං කරලා මෙවන් මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට මහා ගුණකදම්බයකට කළ පූජාව මොනතර මහත්ඵලද මහානි සංසදායකද කියන කාරණාව මෙනිහිකර කරේ ප්‍රීතියෙන් පිනාගි හිල්ලා අත්පොල සංගහල හයිීයෙන් හිනාවුණ. ඒ හිනාාවෙනකොට මම දිනුව මම දිනුව කියලා කියවුණ. පන්නතුනී බන්ඳුම රජතුමත්්‍ය එදා බණා හන්ඩවිල්ලයිටිය සඳහන් කරනවා රජවරු තව කෙනෙක් දිනුව කියන වචනයට හරි බයයි අකමැතිී කියලා මොකක් දිනුවද දන්නති නිසා. එනිසා වහාම පුරුෂයක යවල අහනවා ඔහු දිනලතියන්නේ මොනවද දිනුවේ මොනවද කියලා හඬ කියලා ඇවිල කේන ස්වාමීනිිකෑඇග හලතියන්නේ එක සාටක බ්‍රාහ්මණය තමන්ටත් බැමිණිටත් එකම උතුරු සලු අයිතියෙන්නේ ඒ තුරු සල ලෝබ සිත නැති කරලා භාගිතුන් වහන්සිට පූය කරලා හෙට ඉඳලා මඟට බහින හැටිය අමතක කරලා ඒ සතුට ටයිකෑග හලතියන්නේ එම සඳහන් කරහම බඳුම රජිරූ සඳහන් කළා ಭාගිතුන් වහන්සිර සුදදුසු මකද්ද කියලා අපිට වඩ බ්‍රහ්මණයදන්න. මේ ලා එකම සලුවත් භාගිතුන් ව හසර පූජා කරලා සලු සංගලවල් දෙකක් දීල සඳහන් කලා මේ දෙකම ගිහිල්ල බ්‍රාහ්මණ අර දෙද කියලා අර රාජපුරුෂය ආරගෙන ගිහිල්ල දෙනවා බ්‍රාහ්මණතුමනි බන්ඳුම රජතුමා මේ සල්ලු දෙක උබට දෙන්ද කියල කීවා මේ වෙලාවෙේ බ්‍රාහ්මණය කල්පනා කරනවා ම ඒ සාටක නමින් කොච්චර කල් ප්‍රසිද්ධද නමුත් මේරජරුවෝ කවදාවත් හොයල බැලුවනෑ මට ඒක සාටක කියන්නේ යයි කියලා. මගේ දුප්පත්ක මට විසඳුමක් එදා සැපිවෙනෑ නමුත් අද මගේ තිබුණන සළුවත් භාගිතුන් ව හසිර පූජ කරහම මට සලු දෙකක් එවනො රජ්ජරු මගේ ගුණ එකට ලැබෙනව නෙමයි භාගිතු නොහසගේ ගුණයටඇයි මට ලැබෙන එන්න මේ සලු දෙක මම් පාවිච්චි කරනට වඩා භාගිතු නොහසගේ ගුණය නිසාල් ලැබුණ සලු දෙක භාගිතු න් වහන්සේටුම වටිනවා ඒ සලු දෙකම ගැෙනහිල්ල පූජ කළා අරාජපුරෂය ගෙල්ල සඳහන් කලා මහරජතුමනි සලු දෙකම බමන පූජ කළා තවත් දෙකක් යව්වා ඒකත් පූජා කළා හතරක් යව්වා අතරම पूजाා කළ අටක් යව්වා අටම पूजाා කළ දසයක් යව් දාසේම පूजाා කළ තිස් දෙකක් යව්වා राह्मනය කල්පना කළ නැවත නැවත पूजा කරනවා කියන්නේ ලබන්ඩෝने නිසා पूजाා කරනවා කිය හිතයිඒ නිසා තිස්ෙන් සලු දෙකක් තියාගන සළුति पूजा කළ राජपरषය ගහිල සඳහන් කලා සලුත් දෙකක් තියාගත්ත කියලා. පිඳතිනී පස්සේ දවක බන්ඳුම රජුරූ බුදුරජාණන් වහස මුණගේ හින්දියයන කොට ඒ සාටක බ්‍රහමණ බොහම සීතලය ඉඳගෙන බණාහනෝ රජ්ජුරුව කල්පනා කළා මමහා ශ්‍රද්ධවන්තයයට පුුණ්‍ය වන්තයට පොරවා ගණ්ඩ දෙයක් තිබුණ නම් සීතල මැඩගෙන බනාහන්ට තිීබා. තමන්ගේ සලුව වන ක්ෂටින උඩින් ඇදල ඉන්න සලුව ගලෝල ඒ සාටක බ්‍රාහ්මණට දුන්නා මේ පොරවගෙන බනාහඩ කියලා රජ්ජරුවන්ගේ සලුව ආරම් බලහමකාහවනු ලක්ෂයක් වටින සලුව රංග්‍රදිී මුතු මැනිික් කොලිින් බැබ්බලනෝ දීප්ති මත් මේ සලුව කල්පනා කළා මෙවන් වටින සලුව මගේ කුණු කය දවටනවට වඩා මේකත් භාග්‍යතුන් වහන්සේටම පූජා කරනෙ එක වටනවා බාගිතුන් වහන්සගේ සුගන්ධ කුටට පස්සෙගි හිල්ල සැතපෙන යහනට උඩින් වියනක් හැටියට බැන්ද බඳුම රජ්ජරූ පස්කාලේ බුදුරජාණන් වහන්සේ මුණග හහින්ට හිල්ල සුගන්ද කුටර ගියහ උඩින් වනක් කරලතිනේ එලස්සන සලුව දැක්. ද් ශරීරයේ නික්මන ශඩ්ුවර්න රශ්මි දරාවත් එක්ක සලුවයි තාමත්ම දීප්තිමත් රජරු අන්දුරගත්ත මේ සලුව කාගෙද කියලා බුදුරජාණන් වහන්සේගේෙන් ඇහුවා ස්වාමීණී මේ අපේ සලුවනි මං මේ එක ඒක සාටක බ්‍රහ්මණයට පොරෝ ගණ්ඩ දුන්නන කියලා භාගිතු න්හන්සඳහන් කලා මහරජ ඒක සාටක බ්‍රහ්මණ වේ සලුව අපට පූජ කළා බියනක් හැටියට බැඳලගේ ඉල්ලා රජරු කල්පනා කළා මහපුදුම මිනි කොයි තරන්න ශ්‍රද්ධවන්තද තමන්ගේ නැති බැරිකමට වඩා තමන්ගේ පූජාව හැමදාම සස් කරනවා ඒක සාටක බ්‍රාහ්මණට එන්ඩ කියලා කෙනෙකුට එදිනෙදා ජීවත්වෙන්ට අවශ්‍ය ධන සම්පත්ය හැම එකින්ම බඩු බාහිරාදිය අට අට දුන්නා ඉඩ කඩන් වොලේ ඉඳලා අන්තිමට පුරෝහිත තනතරකුත් දුන්න හැම එකින් මටාට දුන්න නිසාක සබ්බට්ටක දානය කියල හිඳන්නවා සියලුම දේවල් අටට තියෙන සබ්බට්ටකඉන්නතිරි මෙහෙම කාලයක් ජීවත් වුණ පස්ස කාලේ මරණයට පත්වෙලා දිවියලෝක උපත්තිී ලැබවා. පින්නතුනී නැවත නැවත නොෙක් නොයෙක් අවස්ථාවන්නුල දෙව්ලොවින් මනුලවට මනුලොවින් දෙවුලවට සැඩිසරමින් බොහෝම් කුසල් රැස් කළා. අති දීර්ග කාලයක් සංසාරී සැමියයි බිරිජයි දෙන්න මනව්කු සල්ටැස් කර ගත්තා ඔවුන් දෙව්ලවත් එකට ඉපදිනවා නැවත මනුලවත් එකට මුණ ගැහෙනවා වැඩි කාල එකට පින් කරලා එකටම ඉපදිලා එකටම මොුණ ගැවුණ මෙහම කාලී ගෙවිල අපේ බුදුරජාණන් වහන්සේගේ කාලි නැවත මනුස්සලෝක උපත්තිය ලෙබවා ඒ කාලී අපේ භාගිතුන්ු හසගේ ශාසනය තමයි තමන්ගේ පාර්මිතාව මුදුන් පත් කරගන්න කාලෙ බවට පත්වෙෙන්නේ නැවත මිනිස්්ලොව ඉපදනකොට සඳහන් කලා මොනවාගේ නමකින් ඉපදුනාද අපේ භාගිතුන් වහසගේ කාලි මනුස්සලෝකෙ දෙෙන්නේ දියලොව ඉඳල නෙමයි බබලො ඉදර දෙන්නමෙඉන්නේ බඹලෝව බඹලොවින් චුතවෙලා තමයි මනුසලෝකටෙන්නේ පින්නතුනී බඹලොවින් චුතවෙලා මගද රටේ මහාතීර්ථනම් බ්‍රාහ්මණ ග්‍රාමී පිප්පලි මානුවක කියන නමින් උපත්තිය ලැබවා. ඒ වගේම තමන් සමඟ එකටම සංසාරී වැඩිවාරගා න අප පිං අංගලට සම්බන්ධ වුණ තමන්ගෙ දේවීය බඹල විංචිත වෙලා මදුරට සාගල නගරේ කෝසිය ගෝත්‍රනම් බ්‍රාහ්මණයාගේ අග්‍ර මහේෂිකාාවගේ කුසේ පිළිසිද ගත්තා. එදා ඇගේ නම බද්ධකාපිලනි කියල නම් කෙරවා. මෙ දෙන්නම හොඳට වැඩුුණ. බම්බලවිං චුතවෙලා පිප්පලි මානවතුමා ඇවිල් අවුරු දුහත්තරකට විතර පස්සේ තමයි බද්ධ කාපිලානයේ මදුරට සසාගල නවරු පතිරබන්නේ. එම් පිප්පලි මානවක තරුණ වයසට ඇල්ලා අවුරදු විස්්සයි වයිස. මේ කාලේ මවපියෝ නිරන්තරයෙන් ඇවැටිලි කළා විවාහයක් වඩ කියන. පිනතිනි පිප් පලිමානවක තුමා විවාහය කියෙන නමටවත් කැමතිනේ. එ තරම්මා කමැති විවාහයට. නොෙක් නොයෙක් වර මෞ්පියෝ ඉල්ලීම් කළා හැම හැම වරකම ප්‍රතික්ෂේප කළා. නමුත් නැවත නැවත මව්පිය ඉල්ලීමම ප්‍රතික්ෂේ කරෙ මව්පියන්ගේ හිතරිදවීමක්. වපියන්ගේ හිතරි දෙවීමක් කු සල් රෙස් වෙනක් අංහික නිසා උපායක් කල්පනා කළා විවාහන් බේරෙන්ට තමන්ගේ සේවකන්ට කතා කරලා රන් කාසි දහසක් ගෙන්වගෙන ඉතාම දක්ෂරන්කරුවෙකුට දීලා එරන් කාසි වුණු කරවලා ඉතාම ලස්සන කාතරූපය කැදවා හදෝලා වස්තර ඇන්දිව්වා මව්පියෝ නැවත නැවත විවාහයට යෝජනා කරනකොට අර රන් රුව මව්පියන්ට පෙන්න ලකිීවා මැනියන මීටට වඩා ලස්සන තරුණයක් මට හොයල දෙනවනම් මම හැ සමග විවාහවෙන්න කිය හම කියන්නේ විවාහයට ඇති කැමැත්තහිද නෙමෙයි. ම මේ රත්තරං කාසි වනු කරලා වෙරන්රුව හදලති. ඉති මේවාගේ පාට ශරීරයක් තියෙන මේවාගේ ලස්සන මිනිස්සු නෑ ඔයාගන්න අමාරුයි. රන්වන් පාටයි නෑ ඉති එහෙම කෙනෙක් නෑන පුත කියල කියහම එ විවාහවෙන්නත් නෑ කියල කියන අරමුණතියාගෙන තමයි මේ කියන්නේ නමුත් අම්ම කල්පනා කළා මඟපුතේ ඔබ හරි පින්වන්තයි. මේ සංසාරයප තනියම පින්කෙරුවා වෙන්ඩ බෑ දිගින් දිගට ඔබත් එක්ක පින්කරපු තව කෙනෙක් ඉඩ මෝනේ. ඇයත් මේ ලෝක මෙල හට ඉපදිලා ඇති. බමුණු අටදිනෙක් ඇැඳවලා ඒ බ්‍රහමණවරුන්ට මේ රන් පිළිමි දීලා ඒ අයට හැම ආකාරයම සත්කාර සංග්‍රහ කරල සඳහන් කළලා මේ රන්රුවට වඩා ලස්සන රුවක් ඇති තරුණයක් කොහෙන් හරි හොයාගෙනෙන්ට කියලා කරන්ඩ දෙයක් නැතිකමට රාජදේවියගේ ඉල්ලීමට රන්රුවත් තරගෙන මගට බැස් සමිසක් මීටත් වඩා ලස්සෙන රූප කොහෙෙන් හොයන් දෙද නමුත් මගට ිහිල් ලවුන් කල්පනනා කළා ඉතා ලස්සන සුන්දර කාන්තාවන් උපදිනවා මදුරටි අපි ඉස්සරලාම මදුරටට යමු එහෙම හිතලා මදුරටට ගිහිල්ල සාගල නුවර මිනිස්සු නාඩ් රැස්ෙන් තොට් පොලක් ළඟ අර රන්රුවගෙනනල්ල තියල මේ අටදෙන හැංගිලලා බලාග හිටියා කවරුහරි මේේරුවට රැවට හිද කියලා ටික වෙලාවක් යනකොට කාන්තාවක්කාවා ඒ කාන්තාව ආවෙතන්ට නාගන්ඩ පින්නතුන දෙ මංකඩී තියෙන වාර රන්රුව රන්රුව දිහාම මේ කාන්තාව හොඳදට බැලුවා ඇයට දවේශයක් ඇතිවුණ අත දිගෑරල හයියෙන් පාරක් කම්බුලිට ගෙවවා ගහනකොට අත කළුගලකට ගැහුවවා වගේ පුරු ගණ්ඩ පටන් ගත්තා එ දැක්ක ගමම් අරාට දෙන එල්ියටාව ඇවිල් එහවා ඇයි අපි ගෙනල්ල තියෙන රන්රුවට බොපහර දුන්නේ කියලා එවෙලා සඳහන් කළා සමාවෙන්ට මම මගේ ස්වාමිදුව මෙතන් ටාවද කියල බැඩුවී මහොතකට කලින් ඇය පැ සනසවවල ඇගේ උඩු මහන්තලයේ කුටියේ නතර කරලායි මංමි නාගණ්ඩ ඇ මට කලින් වෙතිෙන්ටාවද ඒනි සයි බැල්වී එවෙලා ඇහු අපිට පුළුහන්ද ඇය බලන්ද ඇය මේ රන්්ඩරුව වගේම ලස්සනද කියලා බද්ධකාපිලානියගේ කිමාව සඳහන් කරනවා රපමකක් මගේ ස්වාමිදුව තර ඇ මීට වඩක් ුච්චර ලස්සනද කියලා ඇත් සමග බද්ධකාපිනාාණය ගිනිවසටග හිල්ල දෙමව්පියන් මුණ ගැහිල්ලා කරුණු කාරණා කතා කරලා කරංරුව තෑගී කරලා අපි හිමනං මේ විවාහහිට එන්නම් පොරොුන්දු දීල න්න ග මේ කාලේ බද්ධ කාපිලාානයගේ වයි සහුදු දසසියයි පිප්පලි මානුවක තුමාගේ වයිස සහුරුදු විස්සයි. පිප්පලි මානුවක දැනගත්තා රන්රුවට වඩා අලස්සන තරුණයක්හම්බවෙලා. බද්ධ කාපිලානය දැනගත්ත මාව විවාහ කරන්ඩයි යන්න ඇයත් විවාහයට කොහෙත්ම කැමති නැති කෙනෙ. විවාහය කියන වචනය පව පිකුල් කර තර එනිසා පිප පලිමානෝකුතුමා කල්පනා කළා දැංගතින් මගේ ඒ උපායත් පැරදුුණ තවත් කරන්න දෙයක් නෑ එනිසා දැන් කාපිලානයට කියන්න ඕනෑ මං විවාහයට කැමතිනය කියලා පිනිදිරි බම්ඹලෝ ඉද ලැවිල්ල තියෙන්නේ කාම සම්බෝගයක් එහිනේ එනිසාම විවාහදි වීට තකමැති ලිපියයක් ලියලා කාපිලාානියයට යවනවා තමන්ග අතවැසිය කති මම විවාහ වෙන්න කැමතිනෑ මම කාම සම්පත් බුක්තිවිඳින්න කැමතිනේ මං කාමීයට කැමතිනේ. මගෙත් සමඟ විවාහ වෙලා පස්සෙ කනස්සල්ලට පත්වෙනවට වඩා වෙන කෙනෙ කොයාගත්තුත් නරකද කියලා. බද්ධ කාපිලාෑනියත් ඒ වචන ටිකම ලියලා හසුන්පතක්ක එෙහිං එවන. මවපියු මගද මෙ හසුන් පත් අරගෙන දෙන්නට දෙන්න කැමති විදියට හසුන් පත් ලියලා ඒඒ පුරුෂිවතය ඔවුන්ට පිටත් කරනවා කොහමරි විවාහයේ සිද්ධ වෙනවා විවාහය දවස දෙන්නම මල්දම් දෙක් ගොතව ගන්නවා රාත්‍රී ආහාරයෙන් පස්ස ඔවුන් ලෝක චාරිත්‍රයට අනුව එක කුටියක සැත පෙන්ඩවනේ පපලි මානෝකුතුමා තමන්ගේ මල්දම ඇඳී මැද්දෙන් තිබ්බ කාපිලාා නියත් තිබ්බ දෙන්නම කැමතිනෑ කාම සම්බෝගයට ඉන්සල් සාකච්ඡා කරගත්තා ඔබට රාග සිතක් ඇති වනුත් ඔබේ මල්මාලි මැලවිෙනු මටරාග සිතක් ඇති වුණුත් මගේ මල්මාලි මැලවිෙනු පන්නතුන සඳහන් කරනවා බද්ධා කාපිලා නේ රිය දොලහක දොළහක කාමරයක රාත්‍රියයේ ගතකළුත් රාත්‍රියයට ඒ කුටිය ආලෝක මත් කරන්න පහන් අවශනය කියලා ශරීරෙන් නික්මෙන කාන්තියෙන් මුරු කුටියමෙලියයි කියල සඳහන් කරන්නේ ඒ තරං සංසාරි පින් වැඩලති න පි කරලති නවා. ඒවාගේ ලස්සන රූපයක් දරන දාසය හැවිරි දිවයිසයේ තරුණයක් සමග එක කුටියක එක යහනක සැත පෙනවාේ දෙන්නම විරිදි රුණ සඳහන් කරනවා රය පහන් වෙනතුරු දෙන්නම නිදිනය කියලා සිහිනෙන්වත් නින්දෙන්වත් තමන්ගේ අතක් තමන්ග පයක් අනකාගේ ඇඟ ගැටයි දූ කියල බයයි අති දීර්ග කාලයක් විවාහ ජීවිතය ගෙවනෝ සැහෙන කාලයක් නමුත් හාම සම්බෝගයක් තබා දහවල මුණගැහුණු මොහොතක රාගසිතින් මුහුණ දිහා බල වෙච්ච සිනහවක්වත් නෑ කියල සඳහන් කරන්නේ. පිප්පලි මානෝක කියෙන් අසුහත් කෝටියක් ධනේ තියෙන මහා දනවතික් අනුරාධපුරේ තරන් විශාල ගං දොළොස් යොදනක පැතිරුුණ මහා කර්මාන්ත සලා මහා විශාල වැැවී යටඇති පැහෙනකු මුරයාායවල් පිප්පලිමානෝකට තියනවා එක දවස තමන්ගේ රථී නැගල තමන්ගේ ගොයි පලවල්දිී හටිකියා යනකොට ගොවිියෝ නැවතතාපහුකු මුරුහානවා හාන නගුල පිටි පස්සේ කුරුල්ලු කොබෙු කොක්කු මයිනු රැෑන්ගරෑන් යනවා මගේ සේවකයගේ හුව මොනවදර සත්තු නගු පස්සෙ හිල් හුල හුල කන්න කියල සඳහන් කලා ස්වාමීණී නගුලෙන් උඩට මතුවෙන පනු කියලා පිප්පලි මානවක අහනුව ඒ පනු ගිලිනව කලකන ප්‍රාණ ගාතය දැන් ඔය පවකාටද කියලා. අර සේවකය උපදුම උත්තරයක් දෙනවා ස්වාමීී මෙහි ආදයම බහන් සිටේ. පෞත්්තු බහන්සිම් භාරගන්න කියලා. එදා අපවු හැරිල කල්පන කළා මෙහෙම ගියුත් සසර කවදගි වඩද. ගීගෙදර පව්වා කරයක්මයි. මම වහාම අදම පැවිදිවෙඩ අයුතුයි. සියලු සම්පත් අත්හරින් හිතුවා. බද්ධ කාපයානයත් එදා ගබඩාවලටග හිල්ල ධානය ඇදල බල ගේ ගුල්್ල හෙදිල නිසා ධා්‍ය මලු අවුවට දම්මනවා වෙනත් කටයුත්තක යෙදිල ඉඳල පස්සේ මාලිගාාවෙන් එලියට බැස්හම දැක්කා කරල්ල පිරිල්ල ධාන්‍ය පෙදරුවද. මොනවා හු අහුල කනවා සේවිකා යහ මොනවා දර පැදරුවෝල සතු කන්නේ ධාල හිටපු ගල්ලො දී සත්තු. බද්ධ කාපිලානිය හනවා එහෙලිවරුණි තැන් කුරුල්ලො ගුල්ලො කාවහම කාටද පව් සිද්ධ වෙන්නේ සඳහන්කළ අදේවිය මේ ධාන්‍ය අව්‍යධාන්නකිවිය ඔබන එහනන් දැ කුරුල්ලො කන සත්තුන්ගේ පවත් ඔබ බාර ගණ්ඩුවන කියලා ප්‍රාණගතය මේ ගිහි ගෙදර සතරාපායට දොරාරිනතෙන වත් තව මෙතැන නවතිනව ක කියල කියන්නේෙ නිරේටම පාර හැෙනවා කියන එකයි අද ස්වාමියයා ගෙදර ආපු ගමන් පැවිදි වෙන්ඩ අයිතුයි ගිහිගෙයින් නික්මියේතුයි පිප්පලිකුමාරයා ගෙදරය විල්ල බද්ධ කාපිලානයට කියනවා බදද්‍ර මං ගීගෙන් යන්්ඩ තීරණය කළා මාසතු ධනය අසහත් කෝටිියයක් තියනෙන. ලොස් යෝදනක පැතිරුණ කරමාන්ත සාලාතියනවා විශාල වැැව් යටති පැහෙන මහා කුමුරු අයවල්තයෙනවා නිරන්තරීං ඒ ගොයි පොළොවල් වලින් කර්මාන්ත සලාවල් වලින් කහවනු ලක්ස ගන ආදායන්ගෙනවා ඒසිියල්ලත් මේ අසුහත් කෝටියයක් දනස්කන්දය තරගෙන ඔබ රැජිනක් වගේ සස ජීවති ඔබත් මගෙත් සමඟ ව්‍යවාහ වෙලා එන දවසේ කොයි තරං දායාද ගෙනාවද කෙල්ල හවා එදා තම යහන දවස. ස්වාමීණි කරත්ත පනස් පන්දාාහක පටෝලා රත්තරං අරගෙනාව. නමුත්තාව ප්‍රයෝජනයට ගත්තනෑකිවා ඒසිඇල්ලත් ගෑන් සැපසේ ජීවත් එෙන්න්න මං ගැනව මහනවෙන්ට. බදද්‍රකේනවා ස්වාමීිනි මොනෝ කිය නෝද. මමත් හිටිය ඔබහන්සේනකං මටත් බෑමේගී ගෙදර යින්ට මේක පව්වා කරය වහාම යායුතුයි මත්්‍ය නෝ මහනවෙන්ටි. කාසාය වස්ත්‍ර ගෙන්න ගත්තා දෙදෙනම හිස මුුඩු කරගත්තා පනතින කාසාය වස්ත්‍ර දරාගත්තා. මැටි පාත්‍ර සකස් කරව ගත්තා ඒ පාත්‍ර දාග මාලිගාවි පිනතිනි සකස් කරව ගත්ත මැටි පාත්‍රටික තවි කියලා බෙල්ල එල්ලගෙන කරය එල්ලගෙන දෙන්නම මමාලිගාවි එලීට බැස්ස කවරුවත් මදුුර ගත්තනෑ පොද කිසි කෙන කිහිතුවෙන න මෙහෙම යයි කියලා මාලිගාවෙන් බැහල දෙන්නම ඇන්න කිය ය මාලිගව සම්පත් ගැන වෙන කිසි දෙයක් ගැන හෙව වෙන මෙවා සම්පත් නෙමේ මේ තියනෙ දුක්කඳු අන්ගේ නිසා නමුත් බොහෝදුර ගමන් කරලා දාස ගම් පහු කරලා යනකොට දාස අඳුර ගත්තා මේ කවුද කියලා දෝගැනවිල්ල දෙපාමුල වැටිලා දුකක කිය අන්ඩනවානී ස්වාමීී අපි දාල කොහෙද මේ යන්නේ අපිට කාගේ සරණදමින් පස්ස කියලා පින්ුතුනී ඔවු නස්ව සලතියල ඒගොල්ලු තමන්ග බලාපොරොත්තුූ හොයාගෙනනවා එදා කිස් බාල කාසායි වස්ත්‍රයේ දරාගත්තී මේලෝක යම්කි සිරාතන් වහන්සෙනමක් වැඩඉන්නවනං ආරයන් වහන්සෙනමක් වැඉන්නවන අපි පැවිද්ද උන්වහන්සේ උදෙසායි කියලා මෙහෙම සෑහෙන දුරක් ඇනකොට පිප්පලි මානුවක තුමා බදරට කතා කළා දෙවනිී අපි දෙන්නම පැවිදි වෙලා ඔබවාගේ ලස්සන තරුණයක් මගේ පිටි පස්සෙන් එනකොට මෙම නිසු කියයි මහන වෙලාව ඒ අයට වෙන්ංවෙන්ඩ බැරි වෙලා කියලා බදරකාපිලානය කියනවා එහෙමයි ස්වාමීණි ඒ සේමයි ඉදිරිියෙන් තියෙන ස්වාමීනි දෙමං හන්දියක් අපි දෙන්නා ඒ දෙමං හන්දිය ළඟදී දෙපැත්තට වෙං වෙලාය දෙමක් සන්දිීරග හිල්ල බද්ධ කාපිලානය කියනවා ස්වාමීණී මට බහන්සිට වන්දනා කරන්නුවනේ බද්ධකාපිලානිය තුන් රවමක් පිප්පලිමානෝක ප්‍රදක්ෂිනා කරනකොට දොළොස් සොතාවක් වදිිනියෝ එක රවමක් ප්‍රදක්ෂිනා කරනකොට හතර පාරක් වදිිනෝ ඉදිරෙන් වම්පසින් දකුණු පසින් පසු පසින් හතර පාරක් වදිින තුන් අතාවක් ප්‍රදක්ෂණ කරන දොළො සතාවක් වොඳනවා බද්ධකාපිලානය කියනව ස්වාමේනී පිරිමි කෙනාට කොහොමත් දුණු පැත්තමයිති ඔබවහන්සි දකුණු පැත්තර පාරයන්ට මංවන් පැත්තර යන්නන් කියලා දෙදනාමද පැත්තරයන්ඩ පාද දෙක මහපළොෙන් සෝනකොට මහපළුවේ මහාභූමිකම්පාවක් ඇතිෙන භූමිකම්පා ඇති වෙන හැටි ඇතිවෙන හේතු ගණනාවක් ධර්මය සඳහන් කරල තියෙනවා නමුත් එවන් භූමිකම්පාවලින් මේ මේවාගේ පුුණ්්‍යවන්තයන්ගේ වෙන්වීම් වගේ අවස්ථාවන් වල භාගිතු නොහසගේ ජීවිතය ආශ්චාරයමත් අවස්ථා සම්බන්ධය ඒ ඒ තැන්වල භූමිකම්පා ඇතිවෙන කොට ඒ භූමිකම්පාව කොච්චර ලොකූනත් කුරුකු හොුවකුටුවත් කරදරයක් වෙන්නේ මහපෘතුවියට දරන්ඩම බැරිසිද්ධියක් ගුණයක් දහමක්තුල ඒ භූමිකම් පඇතිවෙන්නේ භාගිතුන් වහන්සේ සමග ධර්ම සාකච්ඡා කරමින් හිටපු භික්ෂූන් වහන්සේලා අට පවා ඒ මහ භූමිකම්පාව දැනුණා දැනිල බුදුරජාණන් වහන්සේගේෙන් අහනු වස්වාමීනිි භාගිතන් වහන්සේ අකල් භූමිකම්පාවකට හේතුවොම කරද කියලා මහනෙන බද්‍රයි පිප්පලී දෙන්නා අද සදහටම ආය සංසාර අවදාවත් සැමියෙක් බිරිඳෙක් හැටියට මුණ නොගැහෙන්ඩ වෙෙන් වුණා ඒවංවීම මෙ මහපෘතිවරවත් ඉව සඩබෑ කියලා. ස්වාමීනී එකට හේතුවක්තිය නොද මහනන මෙ දෙපල අති දීර්ග කාලයක් සංසාරී සැමියයි බිරිඳයි වෙලාම එකටම ඉපදුනා මනුලොව පින්කරලා දෙව්ලව ගියා එකටම නැවත දෙව්ලොවින් මනුලව උපදිනවා මනුලොවිං දෙව්ලවයනෝ දෙව්ලවිං බඹලෝ යනෝ ආය මනුලොවටනවා පාරමිතා පුරනවා එකටම තමයි ඉහුගක් සංසාරි කල්ගත කළි අන්න ඒ කාල සීමාව තුළ කියන පිප් පලි කිසිම භවයක කිසිම දවසක තමන්ගේ බිරිඳ හැර වෙනත් කාන්තාවක් දිහා රාගසිතින් බලලවත් නෑ කියල සඳහන් කළා මේ බදරත් එහෙමයි අන්‍ය සම්බන්ධතා ගොඩනගා ගන්නවා අතබා තමන්ගේ ස්වාමියයා හැර වෙනත් පිරිමියෙක් දිහා රාගහින්නං බල්ලනය කියලා හිටංවත් සතුටු වෙලා නෑ වෙන කෙනෙ එක එක කියලා ඒ තරම්ම පතිවෘර්තාවක් කඔුන් ලඟ තිබුණ මෙ අන්තිම ජීවිතයේ බිවාහවෙලා මෙච්චර කාලයක් රාගසිතින් ඕනවුන් දෙපල තම තමන්ගේ මුහුණු බලාගෙන නෑ කායික සම්බෝගයක් තබා අද මෙලෝකය මාර්රයන් වහන්සනමක් වැඩන්නවානං උන්වහන්ස උ දෙෙසායි අපේ පැවිද්ධ කියලා අසු හත්කෝටි එක දන සම්පත්තත් හැරලා තවත් නොයෙක් වස්තු දේපලත් හැරලා පැවිදි වෙලා ආරයෙන් වහන්සේ මක් ොයාගෙනී නවා කියන කාරණාව සඳහන් කරලා අපේ බුදුරජාණන් වහන්සේ කිසිම භික්‍ෂෝකට කතානොකර පාත්‍රසි උරවාරගෙන පිප් පලි මානුවකතුමාට ්‍ර පිණස පෙර මඟට වැඩම කළ වනන්තරී බහුපුත්තික කියන නුගරුක්ෂයක් මුල භාගිතුන් වහසන අතර වුණා පිප්පලි මානුවකන්ට තමන් වහන්සේ ඉන්න තැන හොයා ගැන්්ඩුවනේ තමන්ගේ ශාස්තෘරය හොයා ගැන්ඩුවනේ එනිසාපුත් පිනතුන අපේ බුදුරජාණන් වහන්සේද ශද් අරනු බුද්ධ රශ්මීය වන්න්න පටන්ගත් බහ පුත්තික නුගරකුමල ඉඳදලා. සඳහන් කරනවා එදා භාගිතුන් වහන්සේ විහි දෙවී බුද්ධ රශ්මීය රැස්වේ දිහට නෙමයි රශ්මි පුංජයන් හැටියට විහිදේව කියලා රස්්මි පුංජයන් කලක ඇන්නේ ශද්වාර්න රශ්මියය කැට කැට විහිදිලා යනු විශාල කැට රත වගේ රථ රෝධ වගේ කුටි වගේ මහහා බුද්ධ ර්මි කැට හට වි විහිදිලා ගිහිල්ල වනන්තරේ ගස්සොල අතුවල කොළොෝල වැදිල මල් වෙඩී හිරෙන වගේ හිරෙනවා. ඒ රශ්මි දම්බෙන් ගැටි ගැටි හිරෙනවා මල් වෙහිවරු සාාවක්වාගේ බලන්නන්නන්ට තාම ප්‍රජනකයි. මුලු වනාන්තරය මේ කලෝකයි ජීවිතේ කව දාවත්ම දෙකල නෙති මපූරු ආශ්චරමකට. ප පලිමානෝක බලනවා කොහෙන්ද මේ ආශ්චරය විහිදෙන්නේ කොතනින්ද මේ වාශ්චරය මතුවවෙන්නේ වනන්ත්‍රයට බිකන් කරල බලහම නොගගහක් මොලින් මුළු නුගගහම ගිනි කඳක් වගේ රත්තරම් පාටයි ඒ භාගිෂුන් වහසේගේ ශරී රාලෝකය වැදිලා වෙනදන සඳහන් කරනවාන්නේ බාගතු හස පැන් පහස ෙන් පොකුට බැස්සහම. ොකුණන ඉන්න මත් සියෝ කැස් බැව් සියරු දෙනා පවා රන්වන් පාට වෙනවා කියලා බුද්ධ ශරීරෙන් නික්මෙන කිරණ නිසා. ගිනි අංගුරක් දිලසෙනවාගේ මෙ වුගගහමුලේ තිලෙව ගුරු සම්මා සම්බුදුරජාන් වහස වැඩඉන්නවා. මහා කාශ්‍යපයන් වහන්සේ කල්පනා කරනවා ඒ කාන්තේමම වැඩයින්න වෙන කවුරුුවත් නෙේ මගේ ශාස්තෘන් වහන්සේමයි. දුරජාණන් වහන්සේ දැකපු ැන නැම නැමී නැමි නැමීියවිල්ල බුදුරජාණන් වහන්සගේ සිරිපාද පත්මේ පාමු වැැඳ වැටිල ස්වාමීනි භාගිතු නහන්ස ඔබයිමගේ ශාස්තෘ ඔබයි මගේ ශාස්್තෘූ ස්වාමීන්නේ ඔබයි මගේ ශාස්තෘ කියල කියනවා තුම් පාර අපේ බුදුරජාණන් වහන්සේ ඕකාශපේ මම තමයි ඔබේ ශාස්තෘරූ කරෙ සඳහන් කළා භාගිතුන් වහන්සේ සඳහන් කරනවා කාශපයේ ඔබ වගේ ශ්‍රද්ධවන්තයක ළඟ ඔබ වගේ පුුණ්්‍යවන්තයක ළඟ බෙනත් කෙනෙක් මමයි ඔබේ ශාස්තෘරූ කියලා නොදැන කීවුත්ඒේ චතුරරි සත්‍යය නොදැන පටිච්ච සමුප්පාදය නොදැන ආර්යෂ්ඨාංගි මාර්ගගේ නොදැන එප්පලි මානවකතුමාගේ ගුණකදම්බේ නොදෙන ඔව මම ඔොබේ ශාස්තෘූ කියලකීවහෙමන ඒ පුද්ගලයාගේ හිස තල්ගහකින් ගිඩියක් ගැලවුුණා වගේ එවලෙන්ම බොටුවෙන් බිඳිලා විප්පලි මානෝක ගෞවට රෝල් ලෙනවා කියල කියන්නේ ඒ තරන් මහා ගුණ කදම්බෑ මහනෙන්නේ ඇතං කාශ්‍යපය ගට නාතපුත්ත ලඟට ඔබ හිල්ල ඳහංලානං නාතපුේනිය ඔබයි මගේ ශාස්තෘූ කේලා නිගට නාතපුත්තයේක ඕූ කියල අනුමත කලානං ඕගේ හිසත් බොටුවෙන් ගිලිහෙනවාවය ොහොතම කියලා භාගිතුන් වහසේ දේශනා කරනවා කාශපය ඔබ මහසාගරයේ ළඟට ගිහිල්ල සාගරයේ දිහා බලල මහ සාගරයට කීවනං මහාසාගරයේ ඔබයි මගේ ශාස්තෘරූ කියලා අනුමතකළුත් එක මොහොතක් යනකොට අබ පියල්ලකට ගණ්ඩ තරංවත් ඔය මහා සාගරයේ ජලේ බින්දුවක් කිතුරු එන්න කියල දේශනා කළ කාශපය මහාමේරු පරෝතයලඟට ගිහිල්ල ඔබ මහමෙරෙට කිවොත් මම ඔබ මගේ ශාස්තෘරූ කියලා කාශ්‍යපේ දහයමිටක් මිට මොවා ගත්ත පුද්ගලෙක් එමිට යම්මොහොත කත්හරි නෙදේද මිටට මෙලෙවුණ දහයියා නැවත ඉහිරෙනවා වගේ යොදන්න සූ හතරදාහ කුස එ මහරු පරුවත රාජයා ඉහිරෙන්න්ඩ පටන්ගන්නෝ කෙන සඳහන් කළ කාශ්‍යපය මහ පෘතුවයට අත තියලා මහ පෘතුවිය ඔබයි මගේ ශාස්තෘූ කල සඳහංකළොත් මහපොළෝ කැලඹෙනවා ක කියෙන දේශනා කළ කාශයපයහන්ගේ ගුණේ ඇැම් පිප් පලි මානුවකක ගුණේ ඒ තර කාමර හත්වෙෙලත් නැතුව සසර මුණ තරං පින්පුරල තිබුණද නමුත් ඊළකට භාගිතුන් ව හස සඳහන් කරනවා පිප් පලි මානුවකතුමාගේ ශාස්තෘන් වහස ගැනෙන කාශයපේ ඔබ කොයි තරන් ගුණවත්ද ගුණනේ මහපෘතුවයට දරණඩ බෑ මහමේරුවට දරන්ඩබෑ මහසාගරයට දරණඩ බෑ වෙන ශාස්තෘරයකුට දරන්න බෑ නමුත් කාශ්‍යපය ඔබවාගේ ගුණවත් අය සීයක් දාහ ලක්ෂයක් කෝටියක් ඇැවිල්ලා ඔබ වගේම ගුණවතුන් මාව වටකරගෙන මටකීවොත් ස්වාමීණී ඔබ අපේ ශාස්තෘූ කියලා තනි ඔබේ ගුණේ ඒ තරන්නම් ටි ගානක් බලාගේ ගුණේ කොහොමවෙයිද නමුත් කාශ්‍යපේ මමේදාටත් නිර්භයව කියන ඔවු මම තම යොබලාගේ ශාස්තෘ කියලා ඔබලාගේ ගුණට මේ සම්මා සබුද්ධ ශරීරයක රෝම කූපයක් හොවන්න බෑ කළ සඳහන් කරනවා භාගිතු හස්සගේ පාන්සු කුල චීවරේ allaල් පෙන්න්නලලා බාගිතුන් වහස සඳහන් කරනවා කාශ්‍යපේ කෝටි ගානක් උබලාග ගුණේට මේ පාන්සු කොල චීවරේ කොනවත් හොළ වඩ බේ කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්තසී මාන්තිික ගුණේ කවද කවුරුනං ප්‍රමාණුවත් කරන්නද. බ්‍රහ්ම භූතං අති තුළං මාරසේනක් පමත්දනං කෝදිස්වානක් පසීදයේ අපි කන්හාභිජාතිකු පින්නතින තුළනය කරන්න බෑ ුදුරජාණන් වහන්සගේ කිසිම ගුණ පහත් ජාතිීන් වෙලා ඉපදිච්චාපී මේ මහාපුරුෂ ශ්‍රේෂ්්‍රයන් වහන්සේගේ ගුණය කොහං සීම කරන්නද ගුණේ ගැන කවද කතා කරන්නද අපි කන්හාබි ජාතික ව කෙළකිවේ පහත් කොලේක ඉපදිච්චාපී කවදාය ගුණේ ප්‍රමාණත් කරයිද ලොවතුරා බදු කෙනෙකුට දේශනා කරලා ඉවර කරන්න බැරි මගුණ මහ කල්පයක් දේශනා කළත් කල්පේනිමා වෙනවා බුදුගුණේ ඉතුර වෙනවා බුදුවරුන්ගේ ගුණේ එහෙමයි. අපේ භාගිතුන් වහන්සේ මේ කරුණු සඳහන් කරලා පිප්පලි මානුවක තුමා පැවිදි කලා භාගිතුන් වහන්සේ ළඟ පිසරණ සහිත සිිල් සමාදන් වෙලා තමන්ගේ පාරමිතාව මුදුම් පත්වෙන මේ අන්තිමාත්ම භාවේ සම්මා සම්බුද්ධ ශාසනී ප්‍රවෘර්ජාව ලබාගත්ත පනතිනී ඒ ප්‍රවෘර්ජාව ලබාගෙන භාගිතුන් වහසේකින් ධර්මශ්‍රවනය කරලා ඉට පස්සේ අවවාද තුනක් ාගතුන් වහස කරන්නට ඒබුණා කාශපයන් වහන්සේ ඇ අවවාධත්්‍රය අත්‍යාදර ගෞරුවෙන් පිළිගත්තා ඒ අවවාද පිළිගැනීමම උන්වහන්සේගේ උපසම්පදාව බවට පත් වුණ අනේ කප්‍රකාර උපසම්පදාවෙන් එවන් උපසම්පදාවන් අතරින් ඕවාද පටික් ගහන උපසම්පදාව ස්මාතිය තේ කස්සප ඒවං සික්කිිතපා මේ කරුණු තුන තුල ශික්ෂණයට පත්ට මෙන්න මේ ඕවාද පටිග් හනුප සම්පදාව එවප සම්පදාව මහාකාශපැන් වහන්සේට ලැබුණා කාශපයන් වහන්සේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනී ශ්‍රාවකී කුණා අපි බුදුරෝජාණන් වහසෙත්තක් දැන් වැඩම කරනවා. පඳතුන භාගිතුන් වහන්සේ බහුපුත්තික නුගරුක මුලින් නැගිටලා කාශපයන් වහන්සෙත්තෙක්ක වැඩම කරනවා පැවිද්දිෙන් පස්සේ පිප් පලිමානෝ ගිනම කාශිප. පිනතුන වැඩම කරන කට නැවත මද ාගිතු වහස දක්. විිවේක ගණ්ඩ අවශ්‍යයි කියන කාරණාව හඟෝනවා වගේ ගහක්ළඟ නතර වෙනු මහාකාශ්‍ය පැන් වහන්සේ තමන්ගේ සංගල ස ගහක් ළඟ අසුනක් ැටියට පණවනු ඒ සංගල සසිවර මත වැඩ ඉඳලා ශ්‍රීහස්ත දහත්වෙන් ඒ සංගල සවරාථ ගාල කාශ්‍යපය පටපිළලියෙන් කළ ඔබේදපට සිවර හරි සැහැල්ලුවයි කෙන සඳහන් කලා ස්වාමීණි භාගිතුන් වහන්සේ මටනු කම්පා කරන සෙක්වා අදින් පස්සේ භාගිතුන් වහන්සේ මේ පට පිළියෙන් කළ සංගල සිවුර දරණ සෙක්වා භාගිතුන් වහ සඳහන් කලා කාශපය මා පෙරවීමෙන් පරණ වූ දිරාගිය මේ පාන්සු කොලචීවරය මේ බරයි මේ රලුයි ඔබ කැමතිදක දරඩ කියලා එහි මයිස්වාමයන අවසර දිනවනං මං මෙසවර දරන්නන් කෙලකේවා. භාගිතුන් වහන්සේ ව මහා පාන්සුකුලේ කාශපයන් වහසර ප්‍රධාන කරනකොටේ. සඳහන් කරනවා මෙ මහපෘතු විය කැළඹනාා පවු කියලා. භාගිතන් වහසගේ චීවර දහතුූ දරපු. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනී තුන් එනි මහා ශ්‍රාවකයන් වහසේ බෞට පත් වුන. මහාකල්ප ලක්ෂයක් සසර පාරමිතා පූරණය කරපු. මහා කාශිප මහරහත්තන් වහන්සේ පස්සකාලි. තමන් පාරමිතා පිරුවේ යම් කාරණාවක් මුදුන් පත් කර ගැනීම සඳහාද ඒවතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාව ලෞවතුරා බුදුරජාණන් වහන්සේ නමක් ළඟ උන්ව වහන්සගේ ශාසනේ දතාංගධාරී භික්‍ෂූන් වහන්සේලාන්තර අගස්ථානය ලබාගන්නෙ එකයි පෙවමතුරා බුදුරජාණන් වහන්සේ ළඟ කළ ප්‍රාර්ථනාව ගෞතම සම්මා සබුද්ධ ශාසනී මුම් පත් කරගත්තා අපේ භාගිතුන් වහසේගින් ඒ උතුම් තනතුර ලබාගන අත්ති දීර්ඝ කාලය අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුක්තව සම්මා සබුද්ධ ශාසනී තුළ කටීතු කළ ශාසනයාගේ දියුණන උදසා මහත්සී උත්සහ කළ තිලොගුරු සම්මා සම්බුදුරජාණන් වහසේගේ නිර්වාණය පස්සේ මල්ල සුනක මල් වගේ හැමත් තැනම විසිරිලා තිබුණ ධර්මය සූත්‍ර වශයෙන් විනය වශයෙන් කොටස් කරලා අභිධර්මය වෙන් කරලා පළවෙනි ධර්ම සංගායන අවසිද්ධ කරනටය තු සම්බුදුරජාණන් වහන්සේගේ මොන තරං අනු ග්‍රහයක් තිබුණද මහාකාශපයන් වහන්සේ භාගිතුන් වහන්සේ පිරිණිවම්පාල දේහේ ආදාහනය කරඩයි සූදානම චිතකයට නංගොලා ශ්‍රී දේහෙට ගිනි දල්වන්ට උත්හකලාාට මොනම හේතුවකින්වත් ගිනිදල්ලන්න බෑ. කරුණුකාරණා විිමසලා විමසලා අන්තිමට දැනගණ්ඩ ලැබුණ මහාකාශ්‍යපයන් වහන්සේ භාගිතුන් වහන්සේගේ පරරිනිර්වාණයට තාම වැඩී නේ. හාම වන්දනා කරගත්තනේ ශිෂ්‍ය පිරිසත්තයක් තාම වඩිනවා කියලා ළඟට වැඩල ශ්‍රී දේහය සහිත සෑය ප්‍රදක්ෂිනා කරලා තුන් පාරක් අධිෂ්ඨාන ක රහම භාගිතුන් වහසේගේ සිරිපතුල ශ්‍රී දේහයලියටාව නලල මත තියල වන්ධනාමාන කරලා ැගිටින කොට දෙවියන් විසින් ඉබේම මෙ සෑය ගිනිබත් කළා ඉබේම ගිනි දැල්ලුනා කාටවත් ගිනි දල්ලන්ට බැරි වුුණ පින්ඳතුන සම්මා සම්බුද්ධ ශාසනය තුන්ගිනි මහාශ්‍රාවකයෙන්න් වහන්සේ සෑහෙන කාලයක් භාගිතුන් වහන්සේ නැති ශාසනයේ භාරධාරයා වෙලා කටයුතු කලා ගේ ධර්ම සංගායනාවත් කරලා සබුද්ධ ශාසනයේ චිර පැවත්ම තහවුරු කරලා ස්වභව ධර්මයට අනු මහාකාශිප මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ මහාකාල්ප ලක්ෂයක ප්‍රාර්ථනාව මුදුන් පත්වීම පාරමිතාවේ මස්තක ප්‍රාප්තියට ගමන් කිරීම තමන් වහන්සේගේ මංගල්ලයට සමවෙදිල සදහටම මේ සංසාරෙන් සමුගන්ීතු මාහාකාශිප මහරහතන් වහස පිළිබඳව චරිත කතාව ඉතාමත්ම කෙටියේ මෙ දේශනා කරන්ටයදනේ. පිනතින උතුම් චරිත කතාව තුළ අපි ජීවිතවලට අරගතයුතු අවවා ධනුසාාසනා නිමක් නෑ. නැවත නැවත දේශනා ශ්‍රභනය කරලා ඒවතුම් අවවාද ජීවිතයට එකුතු කරගන්න. සසරින් එතර වුණ උත්තමයෝ කොයිවාගත් හැරියද කොයිවාගේ පින් කලාද මේ කරුණු අපේ ජීවිතයට අරගන සංසන්ධනය කරලා එවන් උත්තමයන් වහන්සේලා අතර අපි තාම කොච්චර දුප්පදද අපි සසරෙන් මෙිදෙන් නැත්තේ ඇයි ොන හේතුව හින්දර කියන කරුණු තීරණය කරගන සම්බුද්ධ ශාසනය තාමත් බැබලෙන කාලේ ඔබත් වීරවඩන්ට භාගි වහසගේ ශිරුවාද ඒ සඳහා ඔබට ශක්තිය දහිරිය භාග්‍යවාසනාව උදාාවේවා කෙලාශිරවාද කරන ආකා සට්ඨච බුම්මට්ठ දේවානගා මහිද්දිිකා ප්ඥන්තන් අනු මෝදිත්වා චිරංරක් අන්තුලෝක සාසනං දේවෝ වස්සතුකාලේ නෑ සස්්‍යයේ සම්පත්ති හේ තුචච. पीतो भवतु लोको च राजा भवतु दम्मिको